ඔය ප්‍රශ්න තිබුණයි කියලා වෙලාවට බෙහෙත් ටික එහෙම නොබින්නේ නෑ නේද? නැයිති. මං වල් කවුරුවත් නෙමෙයි. එකනි වහම කතා කරන්නේ. මට පුළුවන් ඕගොල්ලෝ ලංකාවට ගියාම ලංකාවේදී මේකට උදව් කරන්න හොඳ එක්ස්පීරියන්ස් ලෝයර් කෙනෙක් ඔයගොල්ලන්ට සම්බන්ධ කරලා දෙන්න. ඔන්නක තමයි මම හැමතිස්සෙම ඔයාලට කියන්නේ අපි මල්ලිට සලකනවා මදි කියලා එක සිය ගන්නට. දැක්කනේ. කන්න මේ මම අතවල කෝපි අරගෙන එන්න. අද ඔයයි මායි කන්නේ පස්සේ. දැන් ඔයගෙන් කුස්සිය තුගාගෙන එන්න. නෑ 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 එහෙම වෑනේ. මල්ලි පස්සේ ගන්න අයියා ඉස්සෙල්ල ගන්න. මොකද මම වැඩි හිටියානේ. මට බෙදන්න 100 ගන්න. අපේ ඉතින් යුතුයකමක් නේ. මල්ලිට කෑම ටිකක් හොඳට හදලා දෙන එක. ඔන්න මගේ අතින්මයි. අයියා තොන්නේ කාපු ආවේ අකි.
එහෙනම් ඔය බෙදා ගන්නකෝ. අත හොදා ගන්න කන්න. මං කට හොදලා ආවේ. කාලා අත හොදා ගන්න වැඩි දිය ගන්න. මේ මම ඩෙසර්ට් එක අරගෙන ඉන්න. කන්න. අන්න එහෙම තමයි ගෑනුන්ගෙන් සැලකුම් ලබන්නේ. ඔබට තමයි කියන්නේ සල්ලි ගස්වල හැදෙනවා නම් කෙල්ලෝ වඳුරන්ටත් ලව් කරයි කියලා. මම කිව්වේ අපේ ගෑණි කියන්නේ නෙමෙයි. හරි. අකේ. ඒ. ජොනි ජොනි. Yes papa. අංජන එන්න කොහේ? එන්න. එන්න. මොකද අනේ මේ බය වෙලා? මේ බය නෙමෙයි අනේ. අම්මා දැක්කොත් හරි නෑනේ. අනික මෙහෙම ඉන්නව දැක්කොත් මොනව හිතයිද? අම්මා දැක්කම මොනා හිතන්නේද? අම්මා හිතයි අර දෙන්න වගේම අපි දෙන්න තාදරින් ඉන්නවා කියලා. අර දෙන්න කිව්වේ? අර දෙන්න කිව්වේ අමන්දියකයි රවීන අයියයි අනේ. ඒ දෙන්න තිසර ආදරෙන් මෙහෙම ලඟ වෙලා ඉන්නකොට බලන්න එපේ. හරි හරි මේ. මේ ඒ දෙන්නනේ. ඉති ඒ දෙන්නට එහෙම ඉන්න පුළුවන් නේ? ඒ දෙන්නක නංගි දැම්මලිට එහෙම ඉන්න බැරියේ? මේ යෂී කියන්නේ පොඩ තේරුම් ගන්නකෝ. ඔබ දැක්කොත් හරි නෑ. මොකද අනේ බය වෙලා බය වෙන්න එපා. කො මෙහෙම hina වෙලා ඉන්නකෝ. නැත්නම් නැහැ කඩ ගන්න. ඒත් එපා. නැහැ කරනවා. අම්මයි නම මේ හොඳ නෑ කියන දේ. මම කියන්නකෝ. නේදම් ඉස්සර අයියා යක්කත් මෙහෙම කොච්චර ඉන්නේ නැද්ද නේද? ඒ දේවල් මතක් වෙන ඔය දින ඔහොම ඉන්නකොට පුතේ. යමු පුතේ තේ බොන්න. අපේ අම්මගේ රසම රස තේ කප් බිව්වොත් ඔය හැමදාම මෙහෙනවා. විහිළු කරන්න එපා දරුවෝ. මේ දරුවව එක්කගෙන ගිහිල්ලා කන්න මොන හරි දෙන තේ එකක් දෙන්න. යම් පුතේ. දැක්කද අපේ අම්මගේ ආදරේ? ඉස්සර අමන්දියක්කටත් ඔහොමමයි. හැම වෙලේම ඔය දේවල් මතක් කරන්න එපා යෂි. පව් අම්මා. එපා. දන්නානේ. කඩාගන්න වෙයිද? හචින් යනවා. නෑ කඩනවා. එපා. ඔය අක්කත් එක්ක ලංකාවට යනවද? ඔව්. ඇයි? අයියේ? කොහොමද ඉතින් දැන් මං ගියා මාට තේරෙයි. ගිහාම කිව්වේ? මං අක්කත් එක්ක ලංකාවට ගියාම. ඔය අක්කත් එක්ක ලංකාවට යනවද? ඔව්. ඇයි? නෑ මුකුත් නැහැ. මුකුත් නැත්තම් හොඳයි. කොහොමත් ඉතින් දැන් ඔය ගිහාම ආයෙමත් කවද එන්න වෙයි දන්නෙත් නෑනේ. ඒක කියන්න තමයි මම මෙච්චරලා පස්සෙන් ආවේ. හරි හරි. දැන් මම ලංකාවෙන් එනකොට ඔයාලට මොනවද ගේන්න ඕනේ? කජු නැත්තම් දොදොල් නැත්තම් හොඳ කිරි හට්ටියක්. ඕනම් මං ඒකට පැණි බෝතලෙකුත් අරන් එන්නම්. එහෙම හොඳයි නේ? එහෙම හොඳයි නේද? ඔයා මට මීට කලින් කිව්වේ නෑනේ අක්කත් එක්ක ලංකාවට යනවා කියලා. තීරණ කියන දේවල් එහෙම තමයි. මෙන්න මෙහෙම කරනකොට ගන්න වෙනවා.
දැනගත්ත එක හොඳයි. තීරණ කියන දේවල් එහෙම තමයි. මෙහෙම කරද්දි වෙනස් වෙනවා. ඒකත් එහෙමද? එහෙනම් මාත් තීරණයක් ගත්තා. අක්කත් එක්ක යනවා කියලාද? නෑ. වෙන එකක්. ඒ මොකද්ද? මං අක්කත් එක්ක ලංකාවට යන්නේ නෑ. ඒක මං බොරුවට කිව්වේ. වර තරහ ගියාම වාගේ මුණ මා රොමැන්ටික් වෙනානේ. රොමැන්ටික්? අයියේ අම්මේ අම්මේ දැන් අම්මට හිතා ගන්නවත් බැරි වෙයි යා අම්මේ රවීන් පුතේ ගෙට ගොඩ වෙන්න හම්බුනේ නැහැ ප්‍රශ්න කෝටියක් අහනවා යම් පුතේ ගෙට ඔව් දනුකි නෑ මාත් මේ දැන් ආවා ඔයා පරිස්සමෙන් ගෙදර ගියාද කවුද මේ දනුකි කියන්නේ මන් දන්නේ අයගේ අලකෙන් ඔව් මාත්මේ ආව විතර ඕකේ ඕකේ I'll call you later then දනුකි ඕකේ bye Thank you.
මම එන කෙනෙක්ට උගන්වනවට තරහයිද? ඒක ඉතින් ඔයාගේ ජොබ් එකනේ. මට පේන්නේ අයියා ලොකු ප්‍රශ්නයක් ඉන්නේ. පුතේ, ඔයා කතා කරනකොට පොඩ්ඩක් අහගන්නකෝ. අනිත් දවගේ වෙලාවෙන් මට පොඩි වෙලාවක් වුණා. මගේ වෙලාවෙන්? ඔව්. ඒ මොකටද? ඔයා දන්නවද වින්ඩිව? වින්ඩි? වින්ඩි කියන්නේ අර dance කරන girl නේද? ඔව්. ඒ මොකෝ? ඔය සින්දු කියන එක නවත්තලා දැන් dancing වත් පුරුදු වෙන්න යනවද? හැබැයි එකකට එකත් හොඳයි. අපිට ওই පාටිස් වලට ගියාම සින්දු කියන ගමන් කපල් dance එකකුත් එතකොට දාන්න පුළුවන් නේ. මම dancing practice යන්නේ නැහැ. එයාට මේ music ඉගෙන ගන්න ඕනලු. Music කියන්නේ guitar එක. මාර වාදයක් මට වෙලා තියෙනවා. අනී please කිය කිය පුදුම වාදයක් මට දෙන්නේ. ආ එහෙමනම් කමන්නේ මං හිතුවා මේවා dancing practice අත් යනවාද කියලා. ඒකට වාගේ අවුලක් නැහනේ. මම මොකටද අවුල් වෙන්නේ? ඒක ඉතින් ඔයාගේ job එකනේ. අනික මේ නිකන් උගන්නනවා නෙමෙයිනේ. මටත් ඉතින් පුළුවන් ඕනනම් ওই පැත්තකට වෙලා බලාගෙන ඉන්න. හැබැයි එතකොට මට වාදිහා බලාගෙන ඉන්න තියෙන වෙලාව නම් නැති වෙයි. ඇයි? ඇයි ඉතින් গিටාර් ප්‍රැක්ටිස් කරන වෙලාවට අත් දෙක දිහානේ බලාගෙන ඉන්න ඕනේ? ඒකට කමන්නේ. එයා කරන්නේ වොයිස් ට්‍රේනින් නෙමෙයිනේ. ඇයි වොයිස් ට්‍රේනින් කරා මොකද? මේ මොකද මේ මගේ මූණ දිහා බලාගෙන ඉන්නේ? අර වින්ඩි වොයිස් ට්‍රේනින් ආව නම් ඔයත් එයා දිහා බලන්නේ ඔහොම තමයි. හොඳ වෙලාවට গিටාර් ට්‍රේනින් එන්නේ. ඇයි? මම එන කෙනෙක්ට උගන්වනවට තරහයිද? ඒක ඉතින් ඔයාගේ ජොබ් එකනේ. මම මොකටද තරහ වෙන්නේ? තරහද? නෑ. Ah.
ඇයි අම්මේ? ඇයි කියලා අහන්නේ? අර අයියා ආපු වෙලාවෙ ඉඳලා කල්පනාවක. මට පේන්නේ අයියා ලොකු ප්‍රශ්නයක් ඉන්නේ. පුතේ, ඔයා කතා කරනකොට පොඩ්ඩක් අහගන්නකො. අනේ මට බෑ. අම්මට නම් අම්මා. බෑ කියලා කියන්නේ? ඒ ළමයාට තියෙන ප්‍රශ්න අමතක කරන්න තමයි අපි එහෙ යවුවේ. දැන් මෙහෙ ආවට පස්සේ ආපහු කල්පනා කරනවා. මෙහෙ හිටියොත් නම් එයාට දිගටම කල්පනා කර කර තමයි ඉඳ වෙන්නේ. අයියා මන්ද යකගේ ෆොටෝස් බලනවා දුකේ. ලොකු අධ්‍ය බලාගෙන හිටි. ඔය ලොකු කල්පනාවක හිටින්ද මං කතා කරන්න ආවේ නෑ. ඇයි පුතේ? මොකක් හරි ප්‍රශ්නයක්ද? ඔය ලොකුම පොඩි ප්‍රශ්නයක් නම් තමයි. පොඩි කිව්වට පොඩිමත් නෑ. අපේ අම්මි ඔයාට හොඳට සලකන හින්දා ඔය හැමදේම ඇත්ත කියලා කියන්න යන්න එපා හරිද? ඔයා නිකමට අයියත් එක්ක කතා කර කර ඉඳිද්දි ওই දේවල් කිව්වේ කවුද කියලා අහගන්නකෝ. අහගෙන මොනවා කරන්න දාන්නේ? අනේ මන් දන්නේ අයි. අක්ක ඉස්සර අයිය නිකම් පරාණ කුණුවක් විතරයි නේ. එහෙම කීප ගමන් බග්ගල් නවත්තන්න බෑ. නවත්තන්න ඕන නම් කලින් කියන්න මිස්.